පස්වන පරිච්ඡේදය සටහන් පොතක් යොදා ගන්න දෛනිකව සිදුවන දේවල් පිළිබඳ සටහනක් තබා ගැනීම ඔබේ පෞද්ගලික දියුණුව ලබා ගැනීමට යොදාගත හැකි හොඳම පියවරයන්ගෙන් එකකි ඔබ දිනපතා ලබන අත්දැකීම් සහ ඒවායේ නුගත් පාඩම් ලියා තිබීම නිසා ගත වෙන දිනයක් දිනයක් පාසා ඔබ වඩා වඩාත් බුද්ධිමත් වේ ඔබේ ස්වභාවය හොඳින් වටහා ගැනීමේ හැකියාව වර්ධනය වන අතර සිදුවන වැරදි ප්‍රමාණය අඩු වේ මෙබඳු සටහන් පොතක් ඔබේ අරමුණු පැහැදිලි කර ගැනීමට උපකාරී වන හේයින් ඔබට ඇත්තෙන්ම වැදගත් දේවල් කෙරෙහි අවධානයෙන් සිටීමටද හැකි වේ සටහන් ලේඛනයේ විසින් ඔබට ඔබ සමග මුහුණට මුහුණ සංවාදයකට අවස්ථාව උදා කර දෙයි ඒ ගැඹුරින්ම සිටීමේ අනු අතීතයට පමණක් සීමා වූ දෙයක් යැයි සිතන ලෝකයක ගැඹුරින් සිටීමට ඔබට බල කරයි එසේම එමගින් ඔබ පැහැදිලිව නිර්වෘල්ව සිතන්නෙක බවටද අරමුණක් සහිතව සම්බුද්ධිකව ජීවත් වන අයෙකු බවටද පත් කෙරේ මේට අමතරව ඔබේ දැක්ම සහ වැදගත් ගැටළු වාර්තා කර තැබීමට මධ්‍යස්ථානයක්ද එය ඔබට සපයා දෙයි එපමණක්ද නොවේ මෙතෙක් ඔබ විසින් අනුගමනය කළ සාර්ථක උපක්‍රම සටහන් කිරීමටද ඉහළ ගුණාත්මක වෘත්තීය පෞද්ගලික හා ආධ්‍යාත්මික ජීවිතයක් ලබා ගැනීම සඳහා වැදගත් යැයි ඔබ අදහන දේවල් කෙරෙහි කැපවීමටද මේ වාර්තාව ප්‍රයෝජනවත්ය මෙම දෛනික සටහන් ඔබේ පරිකල්පනය පුබුදු කොට ඔබගේ සිහිනවලට අරුතක් සපයයි දින සටහන් ලේඛනයක් කියනු දින පොතක් නොවේ දින පොතක් කියනු සිදුවීම් වාර්තාගත කර තබන ස්ථානයක් වන නමුත් දින සටහන් ලේඛනයක් ඔබ යොදා ගන්නේ එම සිදුවීම් විශ්ලේෂණය කර තක්සේරු කිරීමටය ඔබ කරන්නේ කුමක්ද ඒ එසේ කරන්නේ ඇයි යන්න සහ ඔබ කළ සියලු දේින්නුගත් පාඩම් ගැන සලකා බැලීමට සටහන් පොත ඔබව දිරිගන්වයි සටහන් පොතක් පවත්වාගෙන යාම මගින් පෞද්ගලික වර්ධනයද අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දීම මගින් ප්‍රඥාවද ඇතිවේ එයම ඔබේ අතීතය උපයෝගී කරගෙන වඩාත් සාර්ථක අනාගතයක් සඳහා අවශ්‍ය තෙරපුම ලබා දෙයි දවසකට විනාඩි 15ක් තරම් සුළු කාලයක් වුවත් දින සටහන් ලෙවීමට යොදා ගැනීම සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කිරීමට පවා හේතු වන බව වෛද්‍ය පර්යේෂකයන් විසින් අනාවරණය කරගෙන ඇත. එහිදී ඔබේ ප්‍රතිසංස්කරණේ පද්ධතිය ක්‍රියාකාරී වීමට සහ ඔබේ සමස්ත ආකල්ප වර්ධනය කිරීමට දෛනික සටහන් පොත ඉවහල් වන බව ඔවුන්ගේ මතය වේ. නිකමට සිතා බලන්න. ඔබේ ජීවිතය තුළ සිතා බැලීමට තරම් වැදගත් දේවල් ඇතනම් ඒවා ලියා තැබීමටද එහෙයින්ම වැදගත් වේ.